90 දශකයේ රට හෙල්ලූ පාතාල අපරාධකරුවන් අතර ඉහළින්ම වැජඹුණු කලිනායක වූයේ පාමංකඩ අශෝකය. මස් මාළු මුවගන තබා නිර්මාංශ ආහාර පමණක් ගත් බැවින් සාදු අශෝකයද ඇතමෙක් ඔහුට කීවේය. කෙසේ වෙතත් එකල නම් දැරූ පාතාල අපරාධකරුවන් අතරද අශෝක නම ඉහළින්ම සිටියේය. දේශපාලන හයිය මෙන්ම නීතිය රැකවරණයද එදා ඔහුට නොඅඩුව ලැබී තිබුණි. එනිසාම ඔහු එකල පාතාල ලෝකයේ ගොඩ්ෆාද ලෙස සැලකුණු නාවල නිහාල් පවත් හැකීමකට ලක් කළේ නැත. පාමංකඩ අශෝක ගැන රටේම ඉහළ අවධානයක් යොමුවන්නේ 90 දශකයේ අගභාගයේදීය. ඒ දෙල්කඳදී මෝටර් රථයක් තුළ 6 දෙනෙකු එක පොදියට වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතත් සමගින්. රටම හෙල්ලීකේ ඒ සමූල ඝාතනය පාමංකඩ අශෝකගේ සැලසුමට අනුව සිදු වූවකි. එදා ඔහු විසින් මරා දමනු ලබන්නේ සිල්වත්තුන් නොවෙති. පාමංකඩ අශෝක මෙන්ම සමාජයට බරක් වූ පිරිසකි. ඇත්තටම ඒ අය අශෝකගේම ගෝලයෝය. මද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගෙන ඇතිවන ගුරුගෝල ගැටුම එදා එසේ විසඳෙන්නේ ගෝලයන් අතින් මැරෙන්නට මත්තෙන් ගුරා ඉස්සර වූ නිසාය. එකී සමූහ ඝාතනයෙන් පසු වැඩි කලක් පාමංකඩ අශෝක ඇතුළු ගෝල බාලයන්ට නිදහසේ සිටින්නට ඉඩක් නොවීය. ඒ ගිනි අපි ගොන්නක්ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට ඔහු පත්වන බැවිනි. පොලිසියෙන් බේරී කැලෑවදී තපස් රකින්නට සූදානමින් සිටි පාමංකඩ අශෝකව ඔහුගේ ගෝල බාලයන් සමගම එදා කොටු කරගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය. එකල ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව මන්දනාගාර ගතවන පාමංකඩ අශෝක සහ ඔහුගේ ගෝල බාලයන්ද ආයුෂ ඒතරම් දිගු නොවීය. දෙල්කඳ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ලවන්නේ ගංගොඩවිල අධිකරණය තුළදීය. ඒ පාමංකඩ අශෝක ඇතුළු කණ්ඩායම නඩු කටයුතු සඳහා ගංගොඩවිල අධිකරණයට රැගෙන මිත් රඳවා තබන සිරමැදිරියේ වහලේ සිවිලිමකට ඉහළින් අටවන ලද බෝම්බයක් පුපුරවා හරිමිනි. ඒ බෝම්බය අටවන ලද්දේ පෙරදින රාත්‍රියේය. එදා ඒ බෝම්බය පුපුරවා හරින්නේ දුරස්ථ පාලකයකිනි. එකී ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ මෙරට පාතාලයේ පළමු දුරස්ථ පාලක බෝම්බ ප්‍රහාරය ලෙසිනි. දුරස්ථ පාලකයක් පමණින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා සෙල්ලම් මෝටරයක් සහිත මෝටර් රථයක් යොදා ගනිමින් ඒ බෝම්බය අටවන්නේ කමාන්ඩෝ බලකායෙන් පලාවිත් පාතාලයට වැටුණු සෙබළුන් දෙදෙනකි. පාමංකඩ අශෝකගේත් ඔහුගේ ගෝල බාලයන්ගේත් අවසානයේ සටහන් කරමින් එදා ඒ බෝම්බේ පුපුරවා හරින්නට දුරස්ථ පාලකයේ බොත්තමක් ඔබන්නේ දෙල්කඳ හන්දියේදී මරණුවට පත් වූ 6 දෙනා අතර සිටි පාතාලයේ ප්‍රබලයෙකු ඉරේෂ්ගේ සහෝදරයාය. ඔහු නමින් දිනේශ්ය. සිය සහෝදරයා මරා දැමූ පාමංකඩ අශෝක සහ ඔහුගේ ගෝල බාලයන්ගේ ඉරණම එදා එසේ තීන්දු කළ දිනේෂ් ගැන වසර 19කට පසු නැවත මතකයට නැගෙන්නේ නුගේගොඩ ජම්බුගස් මුල්ලේදී 28 වෙනිදා අලුයම ලෑන්ඩ් ක්‍රුසර් ජීප් රථයකට එල්ල වුණු වෙඩි ප්‍රහාරයත් සමගිනි. ඒ ප්‍රහාරය එල්ලවන්නේ ජීප් රථයේ රියදුරු අසුනේ සිටි අවන්හල් හිමිකරුවෙකු වන සුනිල් රුවන් පෙරේරා ඉලක්ක කර ගනිමිනි. ඔහු පදිංචිව සිටියේ උඩහමුල්ල මාදිවෙල පාරේ කුලි නිවසකය. ඒ මොහොතේ රුවන් සමග ඒ ජීප්‍රේ ඔහුගේ මිතුරෙක්ද රැඳී සිටියේය. ඔහු ඉන්දික රෝෂාන්ය. තලපත් පිටියේ කනත්ත පාරේ පදිංචිව සිටි ඔහු මගේ බස් රථ හිමිකරුවෙකි. මේ දෙදෙනා එදා ජම්බුගස් මුල්ලට යන්නේ ඉතාලියේ කාලයක් රැඳී සිට පැමිණි මිතුරෙකුගෙන් අඩියක් ගැසීමට කළ අරයුමකට අනුවය. නමින් දේවා වූද ඔහු ඉතිහාසයේ එතරම් හොඳ ආයුකයයි පැවසිය නොහැකිය. මදුවිත තොලගාමින් දේවාත් සමඟ 27 වෙනිදා රාත්‍රියේ පැය 2-3ක් කල්ගත කළ රුවන් සහ ඉන්දික ජම්බුගස් මුල්ල මාවතේ හිටි දේවාගේ නිවසෙන් එළියට බහින්නේ මැදියම් රැයේදීය. ඒ 28 වෙනිදා එළිවන්නටය. හොඳ හැටි පදම් වී සිටියත් ජිප්‍රිය සුක්කානම අතට ගන්නේ රුවන්ය. යාබද අසුනේ සිටින්නේ ඉන්දිකය. ජිප්‍රතයට ගොඩ වුණු රුවන් එය පණගන්වා ධාවනය කරන්නට වූයේ පසුපසටය. ඒ දේවාගේ නිවසට ගමන් කරන්න ඇත්තේ පටු මාර්ගයක් වූහෙන් වාහනය හරවා ගන්නට ඉඩක් නොවූ බැවිනි. වැඩි දුරක් එසේ පසුපතර යන්නට ඉඩක් නොවීය. ජිප්‍රතේ මග හරස් කරන්නේ යතුරු පැදියකිනි. එහි සිටියේ දෙදෙනෙකි. ඔවුන් සිටියේ මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂක හිස්වසුම් පැළඳගෙන. පිසුපස අසුනේ සිටි හීන්දෑරි තරුණයෙකු යතුරු පැදියෙන් බැස ජීප්‍රියේ රියදුරුට සිටි පැත්තට ආවේය. එක්වරම ඔහු ජීප්‍රියේ පැතිදොර විවර කරමින් රියදුරු දෙසට වෙඩි වර්ෂාවක් එල්ල කළේය. මේ වෙඩි ප්‍රහාර හමුවේ රුවන් එතරම මරුවැළඳ ගන්නා විට වෙඩි කරු තම අත වූ පිස්තෝලය ඊළඟට එල්ල කරන්නේ ඉන්දික දෙසටය. ඒ වන විටත් රුවන්ට තැබූ වෙඩි ලක් ඉන්දිකටද බැදී ඔහු සිටියේ ලේ ගලන තුවාල සහිතවය. වෙඩික්කරුට ඒ ගැන කිසිදු අනුකම්පාවක් නොවීය. ගිනි අවියේ කොකා කිහිප විටක්ම ගස්සන්නට වූයේ ඉන්දිකද නිහඬ කරන්නට සිතාගෙනය.
එහෙත් එක් උණ්ඩයක්වත් පිස්තෝල් කටින් එළියට ආවේ නැත. ඒ ඉන්දිකට තවත් කාලයක් ජීවත්වීමට වාසනාව උදාකර දෙමින් පතුරම් බහලන මැගසිනය පිස්තෝලෙන් ගැලවී බිම වැටි තිබූ නිසාය. එදා එසේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස මරුතුරුලට යන රුවන් සමාජය හමුවේ අවන්හල් හිමිකරු ලෙස පෙනී සිටියත් සැඟවුණු වෙනත් ව්‍යාපාර රැසකට ඔහු සම්බන්ධව සිටියකි. මිනිමරුවා ඔහු සොයා එන්නට මෙතරම් ඉක්මන් වන්නේද ඒ නිසාය. රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා අධිකරණයට අපහාස කළේ යයි ශ්‍රේෂ්ඨ අධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් කරන විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා රුවන්ගේ පියාය. ප්‍රජා පොලිස් සහ සිවිල් ආරක්ෂක කමිටුවලද ක්‍රියාකාරකයෙකු සිටි ඔහු සමාජයේ වැදගත් ලෙස ජීවත්වන චරිතයකි. ඔහු හා සැසඳීමේදී රුවන් සම්බන්ධයෙන් ඇත්තේ නම් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඒ ඔහු කළු සුදු චරිතයක් වූ බැවිනි. රුවන්ගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු කාලයක් පොලිසියේද සේවය නිරතව සිටි අයෙකු බවය. කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් ක්‍රිකට් කණ්ඩායමට ඔහු නියෝජනය කර ඇතැයි පැවසෙන්නේ 2003-2016 අතර කාලවකවානුවේ විය. ක්‍රිකට් ගැසීමට පමණක් පොලිසිය රැඳී සිටි ඔහු 2016 පසු පොලිස් සේවයට සමුදී තරුණ දේශපාලඥයෙකු දුමින්ද සිල්වාට කිට්ටුවන්නේ ඔහුගේ පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙසිනි, ආරක්ෂකයෙකු ලෙසිනි. කාලයක් ඔහු රැඳී සිටියේ දුමින්ද සිල්වා ළඟය. එකල ඔහු පෙනී සිටියේ දුමින්ද සිල්වාගේ ආරක්ෂාවට යොදවා සිටින විශේෂකාය බලකය ප්‍රභු ආරක්ෂකයෙකු හැටියට. සිය බිරියව ඔහුට මුණ ගැසෙන්නේ දුමින්ද සිල්වා ළඟදීය. ඇයද එකල සේවෙන් නිරතව සිටියේ දුමින්ද සිල්වා ළඟය. ඇය දුටුවන් මන්මත් කරවන රූස්වපුවකට හිමිකම්කි කාන්තාවක් වූ අය. පළමු විවාහයෙන් මෙන් වූ ඇය ජීවත් වූයේ තමාට වඩා වයසින් බාල තරුණයෙකු රුවන් වසියේ සැමියා බවට පත් කරගෙන ඔහු කෙරෙහි ඇයද ආකර්ෂණය වී සිටි බැවින් මේ විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බව සඳහන්ය. පාතාල අපරාධකරුවන් ඇතුළු සමාජයේ විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරන්නට රුවන්ට මඟ පෑදෙන්නේ යැයි සඳහන් වන්නේ දුමින්ද සිල්වාගේ සමීපයේ සිටියදීය. දුමින්ද සිල්වා වෙඩිවැදීමකට ලක්වීමත් සමග යන්නේ නමන් නැති වන රුවන් අවසානයේ වැටෙන්නේ කුණුගොඩකටය. පාමංකඩ අශෝකට තිබූ බෝම්බේ දුරස්ථ පාලකගේ ක්‍රියාත්මක කළ දිනේෂ් සිටියේ ඒ කුණුගොඩේ. නුගේගොඩ හතේ කණුවේ පදිංචිව සිට ඔහු බොහෝ අය දැන සිටියේ ජම්බුගස් මුල්ලේ බබියයි කීවිටය. බබී පාතාලයේ වැඩෙකි. ඔහු ගේම් ගැසුවේ පොලිසියට මාට්ටු නොවන්නටය. ගංගොඩවිල බෝම්බෙන් පසු ඔහුට වැඩක් වැරදුනේ නම් ඒ වරදින්නේ 2004 වසරේදීය. ඒ නුගේගොඩ විජයරාම හන්දියේ පිහිටි සෙලාන් බැංකු කොල්ලයයි. ඒ හැරුණ විට ඔහු ගැසූ හැම ගේමක්ම පොලිසියට අල්ලන්නට තබා ඒ ගැන හිතා ගන්නටවත් බැරි විය. බබී ඒ ගහන හැම ගේමක්ම අසේ මත්කුඩු ජාවාරමුද ජයට කරගෙන ගියේය. බබීට මත්කුඩු ලැබුණේ කොස්ගොඩ සුජී හරහාය. රතුවරෙන්තුකරුවේ ගොඩ දකුණේ ප්‍රබල පාතාල කලිනායක වන කොස්ගොඩ සුජී මේ වන විට සිටින්නේ ඩුබායිහිය. ඒ සිය බිරියත් සමගිනි. බබී සහ කොස්ගොඩ සුජී අතර සම්බන්ධය ගොඩ නැගින්නේ මත්කුඩු ජාවාරම හෝ පාතාලය හරහා නොව බබීගේ මහගෙවල් ඇත්තේ අම්බලන් ගොඩ පැත්තේ උබැවිනි. කොස්ගොඩ සුජී රටින් පලා යන්නට පෙර සිය පෙම්වතිය බිරිය බවට පත් කරමින් පැවති විවාහ උත්සවය පවා මහරගම උත්සවශාලාවක රහසිගතව සංවිධානය කරන්නට පවා මුල්වන්නේ බබීය. ඒත් තමට ඔහු කොස්ගොඩ සුජීගේ සමීපතමයකි. සුජීගේද ආශිර්වාදය ඇතිව මත්කුඩු ජාවාරයෙන් නිරතව සිටියත් බබී සමාජයට නිරාවරණය කළේ ගුවන් දොටුපලේ ඩියුටි ෆ්‍රී සහ පොලින් මත්පැන් බෝතල් පන්නා හොර රහසේ අලෙවි කරමින් වුවද යහපත් ජීවිතයක් ගත කරන්නෙකුගේ චරිතයකි. ඊට අමතරව ඔහු රට සිගරට් මෙරටට හොර රහසේ ගෙන්නුවේය. ඒ සඳහා ඔහු මාසකට වරක් දෙවරක්ම ඩුබායි ගියේය. නැවත වරක් එන විට රට සිගරට් ගෙනාවේ මළු පිරෙන්නටය. රට සිගරට් සහ මත්පැන් ජාවාරම ඔහු පිවිසෙන්නේ අල්ලන්න ඇති හැම අත්තක්ම අල්ලමින් දොළපිදෙන්නේ දෙමිනි. ඒ නිසාම කිසි දිනක ගුවන් තොටුපළේදී හෝ ඉන් පිටදී කිසිදු බාධාවක් ඔහුට එළ නොවිය. බබීගේ විශ්වාසවන්තම ව්‍යාපාර සගයා උයරුවන්ය. ඔහුටද ඒ සෑම තැනකම හයිය තිබුණේ බබීට නොදෙවෙනි ලෙසිනි. කොස්ගොඩ සුජී සමඟ පැමවමනක් බබීගේ සම්බන්ධකම් ලඟුවන්නට වන විට මෙරටින් පලා ගොස් ඉතාලියේ ඩුබායි රාජ්‍ය රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් රසක්ම රුවන් ළඟින්ම ඇසුරු කළේය. ඒ අය අතර දකුණේ මෙන්ම කොළඹ පාතාලයේ අයලාද සිටියහ. ඩුබායි යන එන හැම විටකදීම රුවන් බලාගත්තේ ඔහුය. ඒ තරමට ළඟ ඇත හිතවත්කම් රුවන්ට ඒ අය සමඟ පැවතියත් පාතාලයේ එම හයිය පෙන්වන්නට ඔහු රඟන්නට ගියේ නැත. රුවන් අමල් අවන්හල් හිමිකරුවෙකු බවට පත්වන්නේ මෑතක විය. ඒ කොට්ටා පැත්තේ අවන්හලක් විවෘත කරමිනි. එදා ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක හිටපු ආසන සංවිධායක ධූරයක් දරු මෑතකදී ඇමතිකමක් ලද කෙනෙකි. ඒ ඇමතිවරයා සහ රුවන් අතර ඇත්තේ ගහට පොත්තමින් සම්බන්ධයකි.
රුවන්ශය දෙවැනි අවන්හල විවෘත කරන්න සූදානම් වන්නේ නුගේගොඩ පරණ කැස්බ්‍යාපාරය පිහිටි ගොඩ නැගිල්ලකය. ඒ සඳහා ඔහු ඒ ගොඩ නැගිල්ලක් අත්පත් කරගන්නේ එහි කාලයක් තිස්සේ කුල්ලියට රැඳි සිටි පිරිසක් පලවා හරිමිනි. ඊට ඔහු පාතාලයේ බලයද යොදාගත්තේය. පොලිසිය මුලින් සිතන්නේ රුවන්ගේ ඝාතකයන් ගොඩ නැගිල්ලේ රැඳි සිටි පිරිසක් පලවා හැරීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි කියයි. රුවන්ගේ සැබෑ ඝාතනයට හේතුව ඒ නොවන බව පැහැදිලි වන්නේ පසුවය. ඊට අනුව රුවන්ගේ ඝාතකයා වන්නේ අන් කිසිවෙකු නොව ඔහුගේ ව්‍යාපාරික සගයා වන බබීය. බබීගේ මත්කුඩු ජාවාරම ගැන පොලිස් විශේෂකාය බලකාය ඇසගසාගෙන සිටින්නේ කාලයක් තිස්සේය. බබීද ඒ බව දැන සිටියේ. විශේෂකාය බලකාය ඔහුටද ඔත්තුකරුවන් සිටින බැවිනි. බබී විශ්වාස කරන්නට වූයේ තමන් ගැන විශේෂකාය බලකායට ඔත්තු දෙන්නේ සිය සගයා වන රුවන් බවය. එහෙත් ඔහු ඒ බවක් රුවන්ට දැනට දුන්නේ නැත. ඒ වන විට මොවුන් දෙදෙනා එක්ව අම්බලංගොඩ පිහිටි සංචාරක හෝටලයක් විකිණීමට අතරමැදියන් වී සිටියෝය. ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදුව පෙරළර කිට්ටුව ඒ හෝටලේ පිහිටා තිබුණි. වැඩේ ගොඩ දාන්නේ රුවන්ය. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන බ්‍රෝකර් ගාස්තුව පමණක් රුපියල් ලක්ෂ 60කි. දෙදෙනා අතර පැවති එකඟත්වයට අනුව බබීට ඒ බ්‍රෝකර් ගාස්තුවෙන් හරි අඩක් ලැබෙන්නේ. ඒ අනුව සමසමව බ්‍රෝකර් ගාස්තු බෙදෙන්නට රුවන් ගියේ නැත. කුට්ටියම සාක්කුවේ දමාගෙන බබීටද කුකාද පෙන්නමින්. ඊට බබී ප්‍රතිචාර දක්වන්නේ රුවන්ගේ ඉරණම ජම්බුගස් මුල්ලේ වෙඩිල්ලකින් විසඳමින්. ඒ සඳහා වෙඩිකරුවා බබීට සොයා දෙන්නේ කොස්ගොඩ සුජීය. ඔහු අම්බලංගොඩ පැත්තේ අයෙකු බව කියති. යතුරුපැදිය වෙඩිකරුවා යතුරුපැදිය නංවාගෙන ජම්බුගස් මුල්ලට රැගෙන යගියේයි කියන්නේ බබීය. බබී සියල්ල සැලසුම් කර පැත්තකට වී බලා සිටි බව ඇතැම් විමර්ශන පාර්ශ්ව වලින් ලැබෙන තොරතුරු අනුව සඳහන්ය. එකී තොරතුරු වලට අනුව යතුරුපැදි කරු ගාල්ල පැත්තේ අයිති. ඒ දෙදෙනාගෙන් කවුරුවත් කවුරුන් යතුරුපැදිය පැදවුවත් ජම්බුගස් මුල්ලේ ප්‍රහාරයේ මහමල කරු බබීය. මේ ප්‍රහාරයේ බබී සැලසුම් කරන්නේ නීතිය ඉදිරියේ ඔහු වර්ධකරු වන්නට නොහැකි වන ලෙස ඉතාම සූක්ෂමය. ඒ සඳහා ඔහු පළමු පියවර තබන්නේ යතුරුපැදියක් මිලදී ගනිමිනි. ඒ රුපියල් 40,000කටය. ඒ යතුරුපැදිය මිලදී ගන්නේ නුගේගොඩ පැත්තේ ඇති වාහන උගසර ගන්නා තැනකිනි. උගස බේරා ගන්නොගෙන සින්න වූ ඒ යතුරුපැදිය ලියාපදිංචි හිමිකරු බොරැල්ලේ අයකි. මේ යතුරුපැදිය බබී විසින් මිලදී ගන්නේ 1.26 වෙනිදාය. එදින ඔහු මුලින්ම කරන්නේ එහි චැසි අංකය සහ එන්ජින් අංකය මකා දැමීමයි. ඒ තමන්ට හිතවත් ගරාජ් කරුවෙකුගේ සහාය ඇතිවය. 28 වෙනිදා අලුයම ජම්බුගස් මුල්ලේදී රුවන්ට වෙඩි තබා ඝාතනය කරන්නට ඝාතකයන් ගමන් කරන්නේ අංක තහඩු ඉවත් කරමේ යතුරුපැදියේ නැගීය. එම යතුරුපැදිය පොලිසියට හමුවන්නේ 28 වෙනිදා උදෑසනිය. ඒ ගංගොඩවිල පැත්තේ අතහැර ගොස් තිබියදීය. අංක තහඩුව නැති ඉවත් එන්ජින් සහ චැසි අංක ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි කරුවන් හිමිකරුවන් කවුන්දැයි හෙලිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සිතුවත් එහි එන්ජින් අංක සහ චැසි අංක තිබුණේ මකා දමාය. මෙසේ කොතරම් සූක්ෂමව කටයුතු කළත් බබීට යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ඉවත් කරන්නට නම් අතපසු වී තිබුණේය. ඒ ඔස්සේ පොලිසිය හිමිකරු සොයා බොරැල්ලට ගියේය. ඔහුගේ තොරතුරු ඔස්සේ නුගේගොඩ උගස්කරුව අනාවරණය කරගත්තේය. ඊට දින දෙකකට පෙර එම යතුරුපැදිය බබී විසින් මිලදී ගත් බව පොලිසියට දැනගන්න ලැබෙන්නේ එවිටය. ඒත් එක්කම පොලිසිය බබී සොයාගෙන ඔහුගේ නිවස වැටළුවය. ඒ වන විටත් ඔහු සිටියේ පලා ගොසිනි. බිරිය පවසන්නේ ඔහු ඩුබායි ගොස් ඇති බවකි. ඔහු ඩුබායි ගියේ යයි ඇය සඳහන් කරේ 26 වෙනිදාය. සැබෑ ලෙසම ඔහු ඩුබායි ගියේ දැයි දැනගැනීමට පොලිසියට පිටපතන් දුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනි. ඒ බබීගේ විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරු ඔස්සේ 26 වෙනිදා ඔහු රටින් පිටව ගිය දැයි නිශ්චිතව දැනගන්නටය. බබීගේ බිරිය පැවසුවේ මුසාවක් නොවන බවට පැහැදිලි වන්නේ එහිදීය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිර අනුව බබී ඩුබායි බලාමරටින් පිටව ගොස් ඇත්තේ එදා උදෑසනින්. ඒ කටුනායක ගුවන්තොට පණි 26 වෙනිදා ඩුබායි බලා පිලත්ව ගිය ඔහු නැවතත් මෙරටට පැමිණ ඇති බවක් නම් ආගමනික විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තහවුරු නොකළේය. ඒ ඔහු නැවත මෙරටට පැමිණ නොසිටි බැවිනි. ඒ අනුව චම්බුගස් මුල්ලේ වෙඩිල්ලට සැබෑම ලෙසම බබී සම්බන්ධයි ඇතිවන්නේ ගැටලුවකි. 26 වෙනිදා උදෑසන ඔහු රටින් පිටවන් ගියේ නම් එදින ඔහු යතුරුපැදිය මිලදී ගත්තේ කෙසේද? තවදුරටත් සොයා බැලීමේදී හෙළිවන්නේ බබී සැබෑ ලෙස මෙරටට රටින් පලා යන්නේ 26 වෙනිදා නොව 28 වෙනිදා රාත්‍රියේ බවය. 26 වෙනිදා ඔහු රටින් පිටව ගියේ යයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළු කරන්නේ දූෂිත නිලධාරියෙකු විසිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයෙන් නිරත එම දූෂිත නිලධාරියා බබී ඩුබායි බලා පිටත්ව ගිය බවට තොරතුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කරන්නේ අඩුම තරමින් බබී ගුවන් තොටුපළටවත් එන්නේ නැතිවය. ඒ බව තහවුරු වන්නේ ආරක්ෂක අංශ ගුවන් තොටුපළේ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙනි. 26 වෙනිදා ඩුබායි ගියේ සඳහන් වන්නේ කටුනායක ගුවන් තොටුපළින්
දුබයි බලාපියාසර කර එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානාවකිනි. යානාවේ හඳුනාගැනීමේ අංකයක් පවසටහන්න තිබුණේය. විමර්ශන වලින් හෙළිවන්නේ එවන් අංකයක් සහිත එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් දුබයි සහ කටුනායක ගුවන් තොටුපළ අතර පියාසර නොකරන බවකි. අඩුම තරමින් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ඒකින කාලවකවානුවේදී දුබයි බලාපොරොත්තුත් සගත නැති බවද හෙළි කර වන්නේ ඇති බොරුවේ තරම කියාපාමිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව 28 වනදා බබී රටින් පිටව ගිය ලැයිස්තුවේ සිටින බව සඳහන්ය. සැබෑලටම ඔහු ඩුබායි බලා යන්නේ 28 වනිදාය. ඒ රාත්‍රී 7:35 පමණ ඩුබායි බලා මෙරටින් ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 653 අංකයේ දරන ගුවන් යානාවේ නැගිය. ඔහු ගුවන් තොටුපළට යන එන අයුරු පවා ආරක්ෂක කැමරාවල සඳහන්ව තිබෙන්නේ 26 වනිදා මෙන් 28 වනදාද බොරුවක් සිදුවන ඇති බව තහවුරු කරමින්. එසේ ඩුබායි පැනගත් බබී මේ වන විට සිටින්නේ කොස්කොඩ සුජිගේ රැකවරණයේ. කොස්කොඩ සුජිද අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් බව නිකුත් කර ඇති පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙකි. මාකන්දරේ මදුස්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියාය. මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවන්ගේ ලයිස්තුවේ ඉහළින්ම නම සටහන්ව ඇති කොස්කොඩ සුජි අත් අඩංගුවටගෙන මාකන්දරේ මදුස් රැගෙන ආකාරයටම මෙරටට ගෙන ඒමට රහස් මෙහෙයුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මකය. ඒ බව දන්නා බැවින් ඔහුද ඩුබායි රැඳී සිටින්නේ සැඟවුණු චරිතයක් ලෙසිනි. මෙම ලිපිය 2018 8 වැනි මස 3 වන දින සිළුමිණ පුවත්පතේ පළ වූ ගුවන් තොටත් මුලා කර සෞදි පැන්න බබි නැමැති ලිපියෙන් සිදු කරන ලද උපුටා ගැනීමකි. මෙම වීඩියෝ සම්බන්ධයෙන් ඔබට දැනෙන ගැටලු සහ පාතාල ලෝකයේ මේ ක්‍රියාකාරකම් ගැන ඔබට සිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දමාගෙන යන්න. මෙම වීඩියෝව මිතුරන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්න, bell icon එක එබුවොත් ඔබට අපේ අලුත්ම වීඩියෝ එකක් දාපු සැන් ලබා ගන්න පුළුවන්. ඔබට සුබ දවසක්.